අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකිය තැත්තකේන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම ප්‍රසාදින මන්තිකා විචේරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. ඊලාම් සිහිනය දේශපාලන න්‍යාය පත්‍රයක් බවට යලිමතු වෙලා ජනපති වවුනියාවේදී කියයි. දේශපාලන විසඳුමක් ලබාගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණයි. විපක්ෂ නායකයා යාපනයේදී කියයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සංඛ්‍යාව 100 ඉක්මවයි. පිටකොටුවේ ජල බෝතල් 125ක් ප්‍රමිතියෙන් තොර බව හෙළිවේ. ඊලාම් සිහිනයේ දේශපාලන න්‍යායපත්‍රයක් වී යලි මතුවද රට කැඩිවලට කැඩීමට කිසිවෙකුටත් ඉඩ නොතමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ සියලු ජාතීන්ට සහ ආගම්වලට ගරු කරමින් එකම රටක් තුළ ජීවත් වන්නට ඉගෙන ගත යුතු බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද වවුනියාවේදී පැවති ජන රැලියකට සහභාගී වෙමින්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ වදින වවුනියාව දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන රැලිය අද පැවැතුණේ වවුනියාව නගරයේදී. මෙහිදී උතුරු පළාත් සභා මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කිරීමට නියමිතව සිටි එම්.එම්. උවයිස් මහතා වේදිකාවට පිවිස ජනාධිපතිවරයාගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක් වුණා. අද සමහර අයගේ මැතිවරණ ප්‍රකාශ දිහා බැලුවම කියන්නේ නැවත වරක් අවුරුදු 4කට උඩ දෙදිපිච්ච ඉල්ලීම් තමයි ඉල්ලන්නේ. මේ රට කෑලිවලට බෙදන්න ප්‍රභාකරන්ට ඉඩ දුන්නා නැතුව වගේම අනිත් අයටත් ඉඩ දෙන්නේ නැහැ. මුස්ලිම් ජනතාව එදා අතට අහුවෙච්ච ඇඳුම් ටික අරගෙන තමයි මේ පළාතෙන් ගියේ. සිංහල ජනතාව එළවල දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරපු දෙමළ නායකයෝ එක එක්කෙනා ඝාතනය කළා. ඒ තත්ත්වය නැවත ගොඩනගන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ රටක. සියලු ආගම් වලට අපි ගරු කරනවා. ඒක නිසා සියලු ලාංකිකයෝ සියලුම ජාතීන් එකට එක්කහුවෙලා මේ රට ගොඩනගන්න රට සංවර්ධනය කරන්න අපි සූදානම් විය යුතුයි. අනිත් පළාත් වලට තියෙන අයිතිය මේ පළාත් වලටත් දෙනවා. අපි හැමදාම න්‍යායක් හදාගෙන ඊළම හදනවා රට බෙදනවා කියලා ජාතිවාදයේ අවශ්‍යමින් රටක ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. උතුරු ජනතාවට දේශපාලන විසඳුමක් ළඟා කර දිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයට උතුරු පළාත් සභාව තුළ නියෝජනයක් අවශ්‍ය බවයි. යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඊයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළා. පළාත් සභා ක්‍රමය ඉන්දු ලංකා ගිවිසුමෙන් UMPෙන් ඇති කරේ විශේෂයෙන්ම උතුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් බලය බෙදලා භුක්ති විඳින්න අවස්ථාව ලබා ගන්න. ඒත් LTTE ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉවත් වෙලා IPKF එක්ක සටන් කරපු නිසා මේක හරියටේට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ආපහු මම එකතු වෙලා 2003 මේ රටේ දේශපාලන විසඳුමක් ගැන ජාත්‍යන්තර එකඟත්වය ඇති කරා. ඒකයි ජාත්‍යන්තර පිළිගත්ත දෙවනි දේශපාලන විසඳුම. ඒත් ප්‍රභාකරන් උතුරේ ජනතාවට ඡන්ද දෙන එක නැවැත්තුවා. අපි දේශපාලන විසඳුමකට කැප වෙලා තියෙනවා. බලය බෙදා හැරීම අපි පිළිඅරගෙන තියෙනවා. මානව හිමිකම් පදනම් කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපි පිළිඅරගෙන තියෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය අපි පිළිගන්නවා. උතුරයි දකුණයි දෙකම මේකට එකඟ කරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ නිසා උතුරේ ජනතාවට දේශපාලන විසඳුම අරගන්න ඕන නම් එක්සත් ජාතික පක්ෂය උතුරු පළාත් සභාවේ නියෝජනය වෙන්න ඕනේ කියලා මම කියනවා. ඉදිරි පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන් රාජාංශය අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක් අදාළ අංශ වෙත නිකුත් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසනවා. අද එම කොමිසමේ පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිසිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත ඒවා ලබා දීමට පියවර ගැනුණා. මෙම සාකච්ඡාවට පොලිස් මැතිවරණ කාර්යාංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නීති හා සාමේස්වර කීමේ අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාද සහභාගී වුණා.
මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තිබෙනවා. මෙතනදී මැතිවරණයක මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන් කොතෙක් දුරට මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරනවාද කොහෙන් හරි බලපෑමක් එනවා නම් කොහොමද ඒව තුරන් කරගන්නේ ජනතාවට ඒ ඡන්දාහිත්‍ය තියෙන්න ඕනේ ඒ ඡන්දාහිත්‍ය තහවුරු කිරීම සඳහා ඒ මානව හිමිකම් කොහොමද අපි ආරක්ෂා කරන්නේ සුරකින්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරේ මූලිකව පොලිසියට රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශක ලැබලා දීලා තියෙනවා. මේ අතර මැතිවරණයේ පිළිබඳ එළවෙන චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා පළ කළේ මෙවන් අදහසක්. කිසිම යුද හමුදාවේ කවුරුවත් ඡන්ද වේදවලට යොදාගෙන නැහැ. එහෙම පැමිණිල්ලක් කරලා තිබුණා. ඒක සනාථ වෙලා නැහැ. එහෙම කියන තරම් පොදු දේවල් භාවිතයක් සිදු වෙන්නේ නැහැ. නිශ්චිත පැමිණිල්ල ලැබුණේව සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. නාතන කටයුතු කරලා තියෙනවා. මේ අතර රවණා බලයේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමසාරිස්වරයා හමු වුණා. ඒ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීම සඳහායි. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අපි පැහැදිලිව අසා සිටියා වයඹ මධ්‍යම පළාත් මැතිවරණයක් තියෙනවා ඒක පළාත් සභා මැතිවරණේ උතුරේ තියන්නේ පළාත් සභා මැතිවරණයක්ද කියන එක අපිට පැහැදිලිව කියන්න කියලා තියෙන්නේ සංවිධානයේ උත්සාහ කරන්නේ මේ ජනමත විචාරණයක් බවට පත් කරගෙන මේ රට බෙදා වෙන් කිරීමේ කාර්යයට අතගසන්න පුළුවන් එතුමා පැහැදිලිව පිළිගත්තා මේ කරුණු කාරණා අනුව එතුමා හෙට උදේම නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටිනවා කිව්වා මේකට ගත හැකි පියවර කුමක්ද කියලා මෙතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ නීති විරෝධීව පෝස්ට් අලවමින් සිටි ජාතික නිදහස් පෙරමුණේ සමාජිකයින් 5 දෙනෙකුද අද අත්අඩංගුවටගත් බවයි. ඔවුන් දෙරෙහිව ලැබෙන 18 වෙනිදා නඩු පැවරීමට කටයුතු කරන බව වැඩපළන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහනුවර යටිනුවර ප්‍රදේශයෙන්. යටිනුවර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උද්දික පතිරණ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ පහර කෑමට ලක්ව ඇත්තේ යටිනුවර පොත්තපිටිය ප්‍රදේශයේදී. එම පහර දීම හේතුවෙන් උද්දික පතිරණ මහතා සහ ඔහුගේ රේදුරා කඩුගන්නාව දිසාරෝහලේ ප්‍රතිකාර ලබනවා. පස්සෙන් පන්නන ඇවිල්ලා පාර හරස් කරලා ඩිපෙන්ඩර් තුනක් විතර ඇවිල්ලා කොණ්ඩේ වල රවුල් වාගෙන ආපු කට්ටියක් පිස්ටල් පෙන්නලා එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන්න එපා එහෙමයි කියලා මරනවා කියලා තර්ජනය කරලා තලා ගහලා අපිට වාහනේ පෙරලන්න දුව ගිනි තියන්න දුව මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකයට අනුව මෙවන විට ඉහළ ගොස් ඇති සමස්ත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 382ක්. ඉන් රජයේ වාහන කාර්යාල සහ නිලධාරීන් මැතිවරණය සඳහා යොදා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 153ක් වාර්තා වී තිබෙනවා. වැඩිම මැතිවරණ පැමිණිලි වාර්තා වන්නේ මධ්‍යම පළාතෙන්. එම සංඛ්‍යාව 173ක්. වයඹ පළාතෙන් වාර්තා වී ඇති පැමිණිලි ගණන 146ක්. අවම පැමිණිලි උතුරු පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 62ක්. මේ අතර කැෆේ සංවිධානය අද හැටන් ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මධ්‍යම පළාතේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා පිළිබඳව මෙසේ සඳහන් කර සිටියා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අසරණ භාවයකට මේ ප්‍රදේශවල පත් වෙලා තිබෙනවා. මැතිවරණ නීතිය විතරක් නෙවෙයි සාමාන්‍ය ක්‍රියාවලියේදී නීතිය හා සාමය ක්‍රියාත්මක නොවීම පිළිබඳව තත්වයට මූලික හේතුව වෙලා තියෙන්නේ නීතිය හා සාමය සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක කිරීමට අසමත් වීම. බෙරට සිදුවතේ පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව තවමත් පවතින බව ජාත්‍යන්තර ෂමා සංවිධානය පවසනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේ දෙවන දින යමතමින් එම සංවිධානය පැවසුවේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට ශ්‍රී ලංකා රජයේ පවතින අවම කැමැත්ත මේ තත්ත්වයට හේතු වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 24 වන සැසිවාරයේ දෙවන රැස්වීම ඊයේ පැවැත්ුණා. ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ හා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය නොවන සංවිධාන 16ක්ද අදහස් පළ කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ intolerance of dissent and බොහෝ ප්‍රසිද්ධියට පත් වූ මානව හිමිකම් සම්බන්ධ සිදුවීම් වලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව අසමත් වෙලා තිබෙනවා. මෙම සිද්ධීන් වලට අදාළව සාධාරණ ඉෂ්ට කරන බවට බලධාරීන් ප්‍රතිඥා ලබා දුන්නත් එහි ඇත්තේ අඩු ප්‍රගතියක්. ඒ වගේම බලධාරීන් මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අඛණ්ඩවම තර්ජන හා බියවැද්දීම් සිදු කරනවා. ජාත්‍යන්තර ෂමා සංවිධානය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා අනිකුත් පුද්ගලයින්ට එළවෙන පරිගැනීම් හා තර්ජන වලින් ආරක්ෂා කර දෙන ලෙස. Torture and police custody persists. පොලිස් අත්අඩංගුවේදී සිදුවන වදහිංසනය තවමත් නොනැසී පවතිනවා. බලධාරීන් ප්‍රජාව අතර සංහිඳියාව සෙවීමට යොමුවත් සුළු ජාතීන්ට එළවෙන තර්ජන ක්‍රමෙන් වැඩි වෙනවා. අසම්පූර්ණ පොරොන්දු වලින් මේ කවුන්සිලයට සෑහීමකට පත් වෙන්න බෑ. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන වගවීම ශ්‍රී ලංකා රජය විසින් තහවුරු කළ යුතුයි.
නමුත් අභ්‍යන්තර ක්‍රියාවලියකින් බලාපොරොත්තු විය හැකි වෙනස සීමා සහිතයි. ඊට හේතු වන්නේ තවමත් නොවිසඳුණු සිද්ධීන් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට පවතින රජයේ ඇති අවම කැමැත්තයි. එම නිසා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් තවමත් අවශ්‍යයි. International investigation remains essential. චන්දෙන් දිනන්න අපේක්ෂකෙක් මොනතරම් වියදම් කරනවද? කොයිතරම් වියදම් කළත් මාසෙට ලැබෙන වැටුප කීයද කියලා දන්නවද? ඒ ගැන දැනගන්නමු රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටේ. වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයට 27ක් 30ක්වත් ඡන්ද ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. හැබැයි අපි කියනවා මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න මූලිකත්වයේ ගන්න මැතිවරණය කියන එක අපි අමතක කරන්න එපා කියලා මම තමුන්නාසල හැමෝටම මතක් කරන්න කැමතියි. අපි සුබ ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒකට වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. බන්දේසික තියලා මම හිතන්නේ නැහැ කවුරුත් ගනන රාජ්‍ය බලයක් ගෙදරට පිළිගන්නවායි කියලා. වැඩපිළිවෙලක් තියෙන්න ඕන. කිසි දෙයකට බය වෙන්න එපා. ඇතුලේ මතේ සමීක්ෂණ අනුව ආණ්ඩුවට අන්තිම නරකයි. ඔය එළිය පේන එක නෙමෙයි. ඔය එළිය පේන එක නෙමෙයි හිඳ තමයි අපෙන් අර ගෙම්බක් ගත්තේ. අපිට කරන්න දෙයක් නෑ. ඔබ වෙනුවෙන් අපිට සටන් කරන්න බෑ. ඔබ වෙනුවෙන් ඔබ සටන් කරන්න ඕන. ඔබ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකත් ඔබම තමයි කරලා හදලා දෙන්න. පංගු පේරු බෙදා ගන්න එපා. වෙනස් වෙන්න එපා. දිවියෝ නැති තැන කුම්බාණ්ඩියෝ පෙරේතෝ දාස්තානවා කියලා කියන්නේ ඕකට තමයි. මං දන්න විදිහට පළාත් සභාවේ පටිය රුපියල් 54,000යි. දැන් මේ අය සාරි දෙනවා, ෆෝන් දෙනවා, බුරියානි දෙනවා. අතට රුපියල් 10,000 දෙනවා. පොඩි බෝතලයකුත් දෙනවා නේද? මේ සේරම දෙනවා මේ 54,000 පඩියට. මාස 9ක් පුරා දරුවාට පාසලක් සොයන මවක්. වවුනියාවේ සිට කොළඹලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට මරදන් කඩවලදී අදාළියම ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ බස් ධාවකයන් දෙපිරිසක් අතර ගමන්වරයක් සම්බන්ධයෙන් සිදු ගැටලුවක් මේ ප්‍රහාරයට හේතු වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෞනියාවේ සිට කොළඹ බලා පැමිණි මාර්ගංක 15 බස් රථයකට අදාළියොම 2:20ට පමණ මරදන් කඩවල මෙදිවත්ත ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දී තිබුණා. බස් රථයට විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථය බස් රථය නවත්වා යකඩ පොළු වලින් පහර දුන් බව බස් රථයේ කොන්දොස්තරවරයා පවසනවා. මේදී තුවර ලැබූ බස් රථයේ රියදුරු කැකිරාවරෝ හරට තුලත් කෙරුණා. බස් එකේ සහාය ගෙදර වශයෙන් මම වැඩ කරන්නේ වවුනියා ඉඳලා එනකොට වෑන් එකක් ආවා. වෑන් එකේ සිග්නල් දාලා හෙඩ් ලයිට් ගහලා බස් එක නතර කරා. ඒක ආයෙත් අපි බස් එක පිටිපස්සට ගිහලා හරවගෙන ආවිල්ලා හරහා දාලා බහැලවිලා ඩ්‍රයිවර්ට බහින්න ගියා. ඩ්‍රයිවර් බැස්සේ නැහැ. ඊට පස්සේ ඩ්‍රයිවර්ට බලෙන් ගැහුවා. ගහල ඉවරලා මේ 8-10ක් විතර වෑන් එකෙන් බහැලවිලා මට එමු ග්ලාස් ටික කුඩු කරලා වෑන් එක ගියා හරවගෙන. මේ සිද්ධිය දුටු ප්‍රදේශවාසීෙක් මෙලෙස අදහස් දැක්ුවා. මේ වීදුරු කැඩෙන සද්දෙකුයි කට්ටිය කෑ ගන්න සද්දෙක ඇහුණා. එතකොට ඉතින් ගෙදර ඉඳලා මම දොර අරගෙන ආවා. එනකොට වෑන් එක අතන නම තුන බස් එක මෙතන තිබුණා. පොළු වලින් වටේටම ඇවිද ඔක්කොටම ගහනවා දැක්කා. ඉතින් මිනිසුන්ට තුවාල එලා තිබුණා. වීදුරු කටුවට පොඩි පොඩි තුවාල වගේ ඇති. පස්සේ බස් එකක් ආවේ. බසේ කට්ටිය නැග්ගෙන ගැරියා. පහර දීමට සම්බන්ධ පුද්ගලයන් වෑන් රථයෙන් පලා යමින් සිටියේදී කැකිරාව රණජයපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අතරංගුරගත් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුවන් 11 දෙනා ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන මහතා නියෝග කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගණය තුල තිබෙන වෙළඳ සැල් පරීක්ෂා කළා.
එහිදී බස් රථාංගනය තුල අලෙවි කරන පානීය ජල බෝතල් වලින් 25%ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ බවට අනාවරණ වුණා. අද උදෑසන පිටකොටුව බැස්ටියන් මාවතේ පොදු වෙළඳසැල් වල අලෙවි කරන පානීය ජල බෝතල් පළතුරු හා වෙනත් ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කළා. මෙම පරීක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සිටියා. එහිදී භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රසක් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. එහිදී බැස්ටියන් මාවතේ විකුණන ජල බෝතල් වලින් 25%ක් පමණ ජල බෝතල් නිෂ්පාදනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ සමාගමක් මගින් බව හෙළි වුණා. විශේෂයෙන් මහජනතාවගේ අවධානය යොමු වන්න ඕන මෙවැනි ස්ථානවල ආහාරයට නුසුදුසු පානයට නුසුදුසු ජලය සහ ආහාර ද්‍රව්‍යයක් හෝ ගන්නවා නම් ඒවායේ කල්යුකුත් තුන දිනේවත් අඩු ගණනේ බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොළඹ පිටකොටුවේ තිබෙන වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් විටින් විට පරීක්ෂා කරනු ලබනවා. එහෙත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පානීය ජලය පළතුරු වැනි දෑ නිරන්තරයෙන් හමුවන්නේද පිටකොටුව වෙළඳසැල් වලින්. පීචයින් දිගටම ඒක බලන්නෙත් නැහැ. එනවා කියලා දැනගත්තුත් ඒ වෙලාවට ඉතින් පිරිසුදුව තියාගන්නවා. ගියාට පස්සේ ඉතින් පරණ තත්ත්වෙම තමයි. යාපු වෙන තව මාස දෙකකින් තුනයි. එන දවසේ ඒගොල්ලන් දන්නවා. කැම ගන්න විදිහක් නැහැ. ගන්න බයයි. කරදරයකටපත් වෙයි කියලා ඉතින් निराහාරවම ගෙදර යනවා. හැමදාම දකින්න pH ල අයලා පණිනවා. ඒ වුණත් ඒකෙන් තවම නිසියාකාර ක්‍රමානුකූල බවටපත් වෙලා නැහැ. විජේරාමෙන් කැමරංගිනා කැම්පස් එක ළඟ මෙහෙ කන්න බයයි. pH අයලගේ වැඩේ හරියට වෙන්නේ නැහැ කියලායි මගේ අදහස්. pH අයල එක දවසක් බල්ලා ගියයි කියලා ඕකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මිනිස්සු හැමදාම කරනවා. මාස 9ක් තිස්සේ පළමු ශ්‍රේණියට පාසලක් කියමින වූ සිසුවක පිළිබඳ පුවතක් මහනුවර රජපිල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ මව්පියන් පවසන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි තම දරුවා ගැනීම විදුහල්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. දරුවාගේ මව්පියන් අද කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසමට පැමිණ සිටියේ ඊට පිළිසරණක් බලාපොරොත්තු වෙමින්. මේ කවිඳු මනහර ගුණරත්න ජීවත් වෙන්නේ අංක 66 31 ඒ රජපිල්ල මාවත මහනුවර ලිපිණි. මෙහි සිට මහනුවර ධර්මරාජ විදුහලට ඇති දුර මීටර 681ක්. මෙම වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී කවිඳුට හිමි වූ තිබුණේ ලකුණු 78ක් පමණයි. 2013 වසරේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගත් කඩයිම් ලකුණු සංඛ්‍යාව 81ක්. නමුත් ලකුණු 3ක් කවිඳුට අහිමිව ගියේ ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි කරමින්. කවිඳුගේ මව්පියන් පවසන්නේ සිය නිවසේ සිට කිලෝමීටර් 1.25ක දුරින් පිහිටි කැප්පෙටිපොළ විද්‍යාලයේ නිවසට ආසන්නව පාසල බවට පෙන්වා දෙමින් එවක සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලකුණු 5ක් කපා හැර තිබූ බවයි. කෙසේ වෙතත් පසුව ගොනුකල අභියාචනයේදී අහිමි වූ ලකුණු 5 ලැබී තිබෙනවා. මගේ නංගිගේ දරුවා මගේ ගෙට පිටිපස්සෙන් ගෙදර ඉඳලා දැන් එයාව ස්කෝලට යනවා. විදුහල්පතිතුමා හම්බෙන්න ගියාට බදාදාට ඒව කතා කරනවා. දැන් ළමයි 30 ගානක් පන්තියට දැන් ළමයි 50 ගානක් ඉන්නවා. එතකොට අපේ ළමයා තාම ගෙදර. තම දරුවාට සිදු වූ අසාධාරණයේ පිළිබඳව කවිඳුගේ මව්පියන් මානව හිමිකම් කොමිසම ඇතුළු බලධාරීන්ට ලිඛිතව මෙන්ම වාචිකවද දැනුවත් කළා. අද කවිඳුගේ මව සහ පියා කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසමට පැමිණියේ සිදු වූ මේ අසාධාරණය සම්බන්ධයෙන් මහනුවර මානව හිමිකම් ශාඛාවට කරන ලද පැමිණිල්ල පිළිබඳ සොයා බැලීමටයි. අංක 66-31 ඒ රජපිල්ල මාවත මහනුවර ලිපිණේ ජීවත් වන කවිඳුගේ සහෝදරයාද සුදුසුකම් සපුරා තිබියදීත් මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගෙන නොතිබූ බව ඔහුගේ දෙමව්පියන් පවසනවා. බෙල් එක ගහන්නේ ගේ ඇතුළේ ළමයා උපන් දවසේ ඉඳලා මගේ ඉස්කෝලේ කියලා පෙන්නනවා. ඒත් බලන්න තාම ළමයා ගෙදර. මගේ ලොකු ළමයට තේ අසාධාරණ වුණා. ලොකු ළමයා ගත්තෙත් නැහැ. හයි. කවිඳුගේ අධ්‍යාපන කටයුතු මේ වන විට මාස 9කට ප්‍රමාද වී අවසන්. ආරම්භයේදීම දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු මෙසේ ප්‍රමාද වන්නේ නම් ඊට වග කියන්නේ කවුද? ඒකෙන් අපි සොයලා බලලා සාධාරණයක් ඉෂ්ට කිරීමට මම නියෝගයක් කරන්නම්. වැඩි කාලයක් යන ඉස්සෙල් මෙච්චර කාල මාස 9ක් තිස්සේ පිළිසලනක් ලැබිලා නැහැ. සුදුසු කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා නම් උකට අපිට පුළුවන් නියෝගයක් කරන්න. අපිට බලේ දීලා තියෙන්නේ ශිෂ්‍යයෙකුට අධ්‍යාපන අයිතිවාසිකම් ලබා දෙන්න සලස්සන්නයි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික කම්කරු පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර මස්කලිය ප්‍රදේශයේ ඇති වූ ගැටුමට අදාළ නඩුව අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේ සැකකරුවන් 15 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අප සහ රුපියල් 25,000 බැගින් වූ මුදල් අප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ දැනට පොලිසිය මගහැර සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් 3 දෙනෙකු අතරංගුවටගෙන වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි යුද්ධයේදී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ පවුල් වෙතද යැපෙන්නන්ගේ දීමනාව සහ සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොලිස් රණවීරු යැපෙන්නන්ගේ සංගමය අද පැවත වූ සාමකාමී විරෝධතා පාගමනකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නා ලෙස බල කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද විරෝධතාවක නිරත වුණා. රට වටා හිරෝ සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම පිළිබඳව පැවති කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසීම කල් දැමීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තීරණය කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ සිරියාව සතු රසායනික අභී ජාත්‍යන්තර ආදීක්ෂණයට ලක් කිරීම සඳහා එකඟතාවයේ පළවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරෝ. සිරියාව සතු රසායනික අවි ගබඩා කොට තිබෙන ස්ථානයේ සහ දැනට සිදු කරමින් පවතින අවි නිෂ්පාදනයේ නතර කිරීමටත් එම අවි රුසියානු බලධාරීන්ගේ අධීක්ෂණයට ලක් කිරීමටත් සූදානම් බව සිරියානු විදේශ අමාත්‍ය වලීඩ් මුහලෙම් ප්‍රකාශ කළා. සිරියානු ප්‍රහාර සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබූ අතර සමීක්ෂණ වාර්තාණුව අනාවරණය වුණේ එම ඡන්ද විමසීම බැරක් ඔබාමාට අවාසි සහගත තත්වයක් පෙන්නුම් කරන බවයි. කෙසේ නමුත් සිරියාව සිය රසායනික අවි ව්‍යාපෘතිය පිළිබඳ විනිවිදභාවයේ පෙන්වීමට ප්‍රමාද වන්නේ නම් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව පසුබට නොවන බවද බැරක් ඔබාමා අවධාරණය කරනවා. පසුගිය වසරේ දෙසැම්බර් 16 වනදා මුම්බයි නුවර බස්වතයක් තුලදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වරදකර වූ සිව් දෙනාට නියමිත දඬුවම සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. එම සැකකරුවන්ට බොහෝ දුරට මරණ දඬුවම හිමිවනු ඇති බවට විශ්වාස කරනවා. ඊයේ ප්‍රකාශයට පත් කරනු තීන්දුවට අනුව විත්තිකරුවන් සිව් දෙනා චෝදනා 13ක් යටතේ වරදකරුවන් කෙරුණා. නොකඩවා සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නට කුමාර් සංගකාර සමත් වුණා. ඒ ඊයේ කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උරලේදී. මේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ රංගන හේරත්. 2012 වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රිකට් පිටියේ දැක්ක උද්දක්ෂතා ඇගීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උරලේ සංවිධානය කර තිබුණා. වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ශශිකලා සිරිවර්ධන. වසරේ නැගීන ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින උපනායකයා මෙන්ම පන්දුවර 20 කණ්ඩායමේ නායකත්වයේද දරන චන්දිමාල් නොකඩවා මේ සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙසින් කුමා සංගකාර සම්මාන දිනා ගත්තා. වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තේ රංගන හේරත්. වසරේ එක්දින පිතිකරුවා ලෙසින් ටීඑම් ඩිලිෂාන් සහ එක්දින පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග සම්මානයට පාත්‍ර වුණා. නමුත් ඔවුන් දෙදෙනාම මේ අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් එම සම්මාන ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු විසින්. වසරේ එක්දින තුන්නිරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්. ප්‍රේක්ෂකින්ගේ සිත් ඇඳ බැඳගත් නාට්‍යමය අංග කිහිපයකින්ද සම්මාන උළෙල වර්ණවත් වුණා. වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනැමුණේ SMS මගින් පැවැත්වූ ඡන්ද විමසීමක් කරහා. එහිදී කුමා සංගකාර නොකඩවා සිව්වන වරටත් මෙම සම්මානය දිනා ගන්නට සමත් වුණා. පසුගිය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උළෙල දෙක්කදීද වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින්
සම්මාන දිනාගත්තේද කුමා සංගකාර. ඉතාම ආඩම්බරයි, ඉතාම සන්තෝෂයි. ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රීඩකයෝත් රඳාපවතින ප්‍රේක්ෂකයන් මත ඔවුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ක්‍රිකට් තරඟ බලන්න ඇවිල්ලා අපිට දක්වපු සහයෝගය ගැන, ඒ වගේම මට විශේෂයෙන් දක්වපු සහයෝගය ගැන හොඳට කරන කාලේ කට්ටිය හොඳයි කියයි, නරකට කරන කාලේ කට්ටිය නරකයි කියයි. ඕනෑම අවස්ථාවක ඕනෑම දේක් බාර ගන්න පුළුවන් වෙනවා. සම්මාන උළෙලේ අවසන් සහ ඉහළම සම්මානය වූ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ රංගන හේරත්. රංගන මේ සම්මානින් පිදුම් ලැබූ පළමුව තවමයයි. 99 තමයි මම ජාතික කණ්ඩායම ක්‍රීඩා කළේ මුලින්ම. දැන් මට අවුරුදු 35ක් වෙනවා. ඉතින් මම සන්තෝෂ වෙනවා. තාමත් මගේ දක්ෂතාව ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසය මත තමයි මේ දේ මට අද ලැබුණේ. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙන්නවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමි සේවාව සක්‍රිය කරගන්න. ජලිත් හමුමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.